এগুলো হ্যামিল্টনের সুবে দেওয়া সাকি কিং আদার তো এগুলো একটি লাইন নিয়ে ভিডিও সিরিজ থেকে হাতুইনি ভিডিও দেখতে ইতিং আর বলে মুখাত দেওয়া দা পেটে কারেন্ট তিন কেলা ওকে ইতিং আদা পেটে তিন কোয়েশন সেট নাম্বার 7 কোয়েশন নিকে সাকা চাগরেন ওকে ইতিং আর বলে মুখাত মে কোয়েশন নিকে পেটে হতাগরেন তিন কেলা যা পেটে তিন মে কোয়েশন নিকে কেলা তিন There is a computer company, collect next computer or marketing in the company. It's done using a computer software. The software is used with the database is store data. The product table of that database is given below. Okay. Then we go look at next computer kela company sorry computer company ka tena me company ke ekalo data store karanne software use karlalo. එගොල්ලෝ ඩේටා ස්ටෝර් කරන්න සොෆ්ට්වෙයාර් එකට ඉතින් ඒ සොෆ්ට්වෙයාර් එක පිළිබඳ විස්තර තමයි අපිට මේකේ දීලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා ප්‍රොඩක්ට් කියලා ටේබල් එකක් තියෙනවා. ID brand model quantity price මේකට ඇඩ්ලා තියෙන මේ විදිහට. ඊට පස්සේ අපිට මේකට ප්‍රොඩක්ට්ස් 10ක් මේ විදිහට ඇඩ් කරලා තියෙනවා මේකේ. ඊට පස්සේ අපිට කියනවා create database name next computer. Okay. Next computer කියලා database එකක් හදන්නලු. Database එක හදලා create table name product in your database follow the instructions below to create the table ekalla in database eke product kela table la hadala meke palha pahata me wagwe deela thini instructions pili padinnade hada ita passe meke tiyena thun minike insert the data into product table you created use the data in the product table laba okay ඒකල අපි හදාගත්ත ටේබල් එකට මේ ටේබල් එකේ තියෙන data ටික add කරන්නලු ඊට පස්සේ මේකේ තියෙනවා the owner this store has identified the Lenovo brand as the last sold computer brand in his company he has decided to remove the Lenovo brand from his store write the relevant query statement to remove the Lenovo brand okay මෙයා කියන මේගොල්ලන්ගේ ෂොප් එකේ Lenovo කියන බ්‍රෑන්ඩ් එක තියෙන කම්පියුටර්ස් විකිනනවා අඩුයිලු. ඉතින් මේ Lenovo කියන බ්‍රෑන්ඩ් එක තියෙන කම්පියුටර්ස් ටික මෙයා මෙයාගේ ස්ටෝ ටේබල් එකෙන් විකින්න අඩු හින්දා අයින් කරනවලු. ඉතින් ඕකේ. ඉතින් අපිට පස්වෙනි ක්වෙස්චන් එක කියනවා the Asus brand ROG Zephyrus M15 කියන ලැප් එක longer manufactured so it has been decided to remove the laptop from the database write the required delete query statements okay ඉතින් මේ ROG Zephyrus M50 කියන ලැප් එක එක කම්පැනි Asus කම්පැනි එක චෙක් කරන්න නැල්ලු දැන් කියන දීර්ඝකාලීන මැනුෆැක්චර් කරන්න නැල්ලු ඒ හින්දා එයා ඩිසයිඩ් කරන එයාගේ මේ ප්‍රොඩක්ට් ටේබල් එකෙන් ඒ බ්‍රෑන්ඩ් එකට අයිති මොඩල් එකට අයිති ලැප් එක අයින් කරන්න. ඉතින් ඒකට ඩිලීට් කෝරය අපිට හදන්නලු. ඕකේ. ඕකේ. ඉතින් අපි යම් මේකේ ආන්සර් එක අපි කොහොමද හදාගන්නේ කියලා බලන්න. ඉතින් මම මේකට යූස් කරන්නේ මගේ Heidi software එක. ඕකේ. ඉතින් මම මෙතන මගේ අන්නේම් කෙනෙකුට රයිට් ක්ලික් කරලා ක්‍රියේට් නේම් ටේබල් ඩේටාබේස් එකක් හදාගන්නවා. ඕකේ. ඉතින් ඩේටාබේස් එකක් හදාගන්නවා මම next computer කියලා. next computer. sorry. Okay, set it up. Next computer gila database එක හදාගන්න. මේ screen එක දැන් manage කරගන්න. අපි මේ විදිහට අපේ database එක හදාගත්තා. ඉතින් අපි යන් අපි මේකේ table එක create කරගන්න. ඉතින් මේකේ database එක මම හදුවේ next computer කියලා. මේක මේ විදිහට create new කියලා කිව්වා. table එක ගියාම අපිට මේ විදිහට table එකක් හදාගන්න පුළුවන්. Okay. අපිට මේක කියලා තියෙනවා ටේබල් නේම් එක දෙන්නලු ප්‍රොඩක්ට් කියලා යාරෝ ඩිස් ප්‍රොඩක්ට් ඕකේ ඊට පස්සේ අපිට මේක හදන්න කියලා තියෙනවා ID එක ඉන්ක්‍රිමන්ට් කරනලු ඔටෝ ඉන්ක්‍රිමන්ට් කරනලු ඔටෝ ඉන්ක්‍රිමන්ට් කියන්නේ මෙතන ඩිෆෝල්ට් කියන ඔප්ෂන් එකේ තියෙන ඔටෝ ඉන්ක්‍රිමන්ට් කියලා ඒක ඕකේ කරාම හරි ඊට පස්සේ මෙතන රයිට් ක්ලික් කරලා ක්‍රියේට් නිව් ඉන්ඩෙක්ස් එකේ ප්‍රයිමරි කී එකක් කරන්නලු. ඕකේ. ඉතින් දැන් මේක ප්‍රයිමරි කීයක්
වෙලා ඉවරයි ට්‍රින්ට්මන්ට් වෙලා ඉවරයි ඊට පස්සේ මේක රැක් කරනවා බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩ් එක වාචා 45 ලෙන්ත් එකක් තියෙන්න ඕන නල් කියලා මේක වෙනස් කරනවා ඊට පස්සේ මොඩල් එක 45 ලෙන්ත් එකක් ඊට පස්සේ ක්වොන්ටිටි එක UTY කියලා ටයිප් කරනවා එක int කියලා int කියන data type එක ඊට පස්සේ price ඔකේ price කියන්නේ data type එක double ඔකේ ඉතින් මේ විදිහට අපි හදාගත්තට පස්සේ මේක මෙතන save කරගන්න පුළුවන් අපිට සේව් කරගෙන අපි මෙතන data කියන option එක click කළාම අපිට මෙතන අපි හදාගත්ත ටේබල් එක බලා ගන්න පුළුවන්. මෙතන මම කරනවා මේක. මොඩියුල් එක brand එක. Okay. හරි ඊට පස්සේ අපිට මෙතන datas sorry products 10ක් මෙතන අපි add කරගන්න තියෙනවා. ඉතින් මේ product add කරගන්න අපිට මේ ඔකේ හරි ඉතින් අපිට මෙතන ප්‍රොඩක්ට් 10ක් ඇඩ් කරගන්න තියෙනවා ඉතින් මෙතන අපිට ක්වෙක්ෂන් එකේ දීලා නැහැ අපි කොයි මෙතඩ් එක යූස් කළාද මේකට ප්‍රොඩක්ට් ඇඩ් කරගන්නේ කියලා ඉතින් මේ හින්දා මම ප්‍රොඩක්ට් 5ක් ඇඩ් කරගන්නවා graphical method එකකින් ඉතුරු 5 ඇඩ් කරගන්නවා query statement වලින් ඔකේ ඉතින් අපි අපේ පළවෙනි ප්‍රොඩක්ට් 5 ඇඩ් කරගමු මේ විදිහට brand එක HP HP model එක pavilion quantity එක 15යි price එක 175යි okay in okay ඉතින් මේ විදිහට අපි ඇඩ් කරගත්තාම මෙතන ඐඩියාවක් ඇඩ් කරේ නැහැ අපි auto increment ඇඩ් කරපු හින්දා මෙතන ID එක ඔටෝමැටිකලි ඇඩ් වෙනවා. අපි දැන් ක්ලික් කළාම මෙතන නම්බර් 1 කියන ID එක ඇඩ් වුණා. ඔකේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ප්‍රොඩක්ට් 5ක් ඇඩ් කරගන්න graphically method එකකින්. හරි. ඉතින් අපිට මේ විදිහට පුළුවන් අපේ ප්‍රොඩක්ට් ඔකේ. ඉතින් අපිට මේ විදිහට පුළුවන් අපේ ප්‍රොඩක්ට් ටික මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් මම මේක ප්‍රොඩක්ට් 5ක් ඇඩ් කරගන්නවා කියලා graphical වලින් graphical method එකකින්. ඔකේ. ඉතින් ඊතුරු ප්‍රොඩක්ට් 4 ඇඩ් කරගමු. දැන් ඉතින් අපි යන් අපේ query statement වලින් කොහොමද අපේ ඊතුරු ප්‍රොඩක්ට් ටික ඇඩ් කරගන්නේ බලන්න. ඉතින් මෙතන මම ඇඩ් කරනවා query එකක්. ඇඩ් කරනවා දැන් ප්‍රොඩක්ට් ඇඩ් කරන්න insert into database name maker next computer dot suggestions in you know the product kela values maybe add kar ganna puluwa passe thana name kar pahak thiyena අපිට දීලා තියෙනවා දැන් පස් පහක් graphical method add කරගෙන ඉන්නවා අපිට මෙතන තියෙන්නේ 6 වෙනි product එක ගැන තමයි add කරන්න තියෙන්නේ ඉතින් මෙතන Acer කියන brand එක තියෙනවා Acer brand එකේ notebook notebook ක්වොන්ටිටි එක 10යි
से नोटबुक खोल के लिख रहा है इलेक्शन में 10 अनु दे रहा है इलेक्शन अनु दे रहा है इट वाज सीन द सेम कॉलन हां कि मैं ये डेटा पे एक्टिव करना मैं रन कर लूंगा मैं ये रन कर लूंगा मैं रिफ्रेश करा रहा हूं මෙතන අපිට සිංගල් කෝඩ් එකක් ගන්න බැරි එක හරි දැන් මේක මේ විදිහට රන් කරලා අපි ඩේටා වලට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරනවා අපිට මෙතන s කියලා 6 එක ඇඩ් වෙලා තියෙනවා ඕකේ ඉතින් මේ විදිහට අපේ අනිත් බ්‍රෑන්ඩ් ටිකක් සෝරි ප්‍රොඩක්ට් ටිකක් මෙහෙට ඇඩ් කරගමු ඕකේ ගයිස් ඉතින් අපි මේ විදිහට ඩේටා ටික ඇඩ් කරගත්තා ඉතින් අපි යන් අපේ තුන්වෙනි ක්වෙක්ෂන් එක මොකද්ද බලන්න. ඕකේ. තුන්වෙනි එක තමයි මේ ඩේටා ඉන්සර්ට් කරගත්ත එක. ඉතින් අපි හතරවෙනි ක්වෙක්ෂන් එක මොකද්ද බලන්න. ඉතින් හතරවෙනි එක අපිට කියනවා Lenovo කියන බ්‍රෑන්ඩ් එක මෙයා රිමූව් කරනවලු මෙයාගේ ප්‍රොඩක්ට් ටේබල් එකෙන්. ඉතින් මේ විදිහට query වලින් රිමූව් කරන්න කියලා කියනවා. ඕකේ. ඉතින් Lenovo බ්‍රෑන්ඩ් එක හතරවෙනි තියෙන්නේ. ඕකේ. ඉතින් අපි යම් මේකේ query එක ඇඩ් කරන්න. ඉතින් query එක ඉන්නේ delete from පරිමිතන ගන්න පුළුවන් database name එක draft table එකෙන් yeah brand name එක Lenovo first Lenovo brand name එකෙන් ඔකේ ඉතින් අපි මේ විදිහට ඔකේ ඉතින් අපිට තියෙන්නේ ඩිලීට් query එකක් යූස් කරන්න මේකට ඉතින් මම මෙතන කරනවා ඩිලීට් query එක ඩිලීට් from database එක next computer table එක product මේක ඩිලීට් කරන්න තියෙන්නේ ब्रांड एक लेना कट्टे ओके ये मेरे तो आप डिलीट करेगा यूज़ से ने और ये आप ये मेरा रन कर लेना ये मेरे तो लेना खतरों ही नहीं कर नहीं कर ये पेश कराना ये भी ऐसा नहीं लेना මේ විදිහට අපේ ප්‍රොඩක්ට් එක අයින් වුණා. හරි ඊට පස්සේ අපිට කියනවා Asus brand එකේ ROG
සිපිරියස් M15 කියන ලැප් එක ඒගොල්ලෝ මැනිෆැක්චර් කරන්න නැල්ලු ඒ සමාගම ඉතින් ඒක රිමූව් කරන්න කියනවා අපේ ටේබල් එකේ. ඕකේ ඉතින් කියනවා මේකට ඩිලීට් කරලා තියන්නේ ඩිලීට් ෆෝම් බල අපේ හතරවැනි ක්වෙස්චන් එකේ පස්වෙනි ක්වෙස්චන් හරි ඉතින් බල අපේ පස්වෙනි ක්වෙස්චන් එක මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා රොක් එක්ස්පීරියස් M15 කියන ලැප් එක මැනිෆැක්චර් කරන්න නැල්ලෝ ඇසොස් සමාගම. ඉතින් මේක මේ ටේබල් එකේ ඩ්‍රොප් කරන්න, ඒ කියන්නේ ඩිලීට් කරන්න. ඕකේ ඉතින් අපි මේක ටෙස්ට් කරන් ඉස්සන් ඩිලීට් කරේ එක
කරලා මේක ඩේටවල් දෙහිල්ල මේක රිෆ්‍රෙෂ් කරලා බලුවොත් දැන් දෙවෙනි ID නම් එකේ තමයි තියෙන්නේ. ඔකේ රිෆ්‍රෙෂ් කරාම ඊට ෆයින් වෙනවා. ඔකේ ගයිස් ඉතින් මේ විදිහට තමයි අපේ හත්වෙනි කරෙක්ෂන් එක ඉවර වෙන්නේ. ඉතින් අපේ වීඩියෝ සීරීස් එකේ අටවෙනි වීඩියෝත් එක්ක අපි හම්බුමු. Thank you so much.